सद्धम्मं मुनिराजस् सुनन्तु सद्मुद्धदम् धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स एतं संतं एतं पनीतं यदिदं सद्वसंकार समतो सब्बोपदिपटि निस्सग्गो तन्नग्गयो विरागो निरोधो निब्बानन्ति සදහෙවත් හැම දිනා මේ මිනින් වහන්සේ එවගේ මේ පින්වත් හැම දිනා ටික වෙලාවක් තථාගත බුදු පියාණන් වහන්සේ ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනාකට වදාළ ලෝතුරු ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ පින්නතුනේ අපේ සිතට ධර්මය අවශ්‍යමයි සම්මා සම්බුදුරේ ලෝකෙට පහළ වෙන්නේ එකම දේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා නිවන් අවබෝධය සඳහා මාර්ගය දේශනා කරන්න. සම්මා සම්බුදුරේ පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා ඒ නිවන් මඟ දේශනා කරලා ලෝක සත්‍යයට නිවීම සැනසීම අවබෝධ කර දෙන්නට. ඒ නිසා පින්තුනි අපි මේ ලබාගත් උතුම් මිනිසත් බවින් අපට ලැබී යුතු උතුම්ම ප්‍රතිලාභය තමයි අපි ධර්මයට සමීප වෙන්න ඕන. ධර්මයේ නැතුව අපි අන්ධ පුතජන භාවයෙන්ම ජීවත් වුණොත් අන්ධ පුතජන භාවයෙන්ම අපි මිය ගියොත් අපි ලබාගත් මිනිසත් බවින් අපි කිසිදු ප්‍රයෝජනයක් ලබා ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා පින්තුනි ධර්මය අහන්න ඒක ජීවිතයට ඉතාම අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්තුනි ධර්ම දේශනා කරේ නිවන් අවබෝධය සඳහාම පමණ නොවේ. විමුක්ති මාර්ගය වගේම බුදුරජාණන් වහන්සේ සුගති මාර්ගය දේශනා කළා. මිනිසුන් හැටියට මේ ලෝකේ කොහොමද සතුටෙන් ජීවත් වෙන්නේ? පරලෝකේ කොහොමද සැපවත්ව ජීවත් කරන් ජීවත් වෙන්නේ? කියන මේ ධර්ම කාරණා හොඳට දේශනා කළා. මෙලව ජීවිතය අපි යුතුයකම් ඉෂ්ට කරමින්, අබදරු පෝෂණය කරමින්, ඔවුනොවුන්ට යුතුයකම් කරගෙන මේ ජීවිතේ වාසනාවන්ත සෞභාග්‍ය සම්පන්න කරගන්න අවශ්‍ය කරන ධර්ම කාරණා දේශනා කළා. ඒ වගේම මේන් මතුවට ඊළඟ භවයේ තමන් හොඳ සැපවත් ජීවිතයක් ගත කරන්න සුගතිගාමී වෙන්න අවශ්‍ය කරන ධර්ම කාරණා දේශනා කළා. නමුත් පින්නතුනේ වඩා වැදගත් වෙන්නේ සම්මා සම්බුදුරේ වහන්සේ නමක් ප්‍රධාන වශයෙන්ම ධර්ම දේශනා කරන්නේ මේ ලෝක සත්‍යයට විමුක්තිය සලසා දෙන්න. සම්පින්නතුනි ධර්මයේ තිබෙනවා විමුක්තායතන කියලා ධර්ම කාරණා කිහිපයක්. ඒකට කියනවා විමුක්තායතන. විමුක්තිය ලැබීමට නිවන් අවබෝධයට හේතු වෙන කාරණා පහ බුදුපියාණන් වහන්සේ දේශනා කළා.
පළවෙනි එක තමයි ධර්ම ධර්මයේ ඇසීම ධර්මයේ ඇසීම ඒ වගේම ධර්මීය දේශනා කිරීම ඒ වගේම ධර්ම සත්‍යයනවා ඊළඟට ධර්මී මෙනෙහි කිරීම මානසිකාරය ඊළඟික භාවනාව මෙන්න මේ කාරණා පහ ධර්මයේ සඳහන් වෙන්නේ විමුක්ත ආයතන හැටියට මේ කාරණා පහෙන් තමයි විමුක්තිය ලබන්න නිවන් අවබෝධය ලබන්න සසර දුක නැති කරන්න සියලු දුක් නැති කරන්න තිබෙන එකම මාර්ගය එනිසා පින්නතුනි මේ පළවෙනිම කාරණිය තමයි මේ විමුක්ත ආයතන වල පළවෙනිම ධර්ම කාරණිය සද්ධම්ම ශ්‍රවණේ ධර්මය අහන එක ධර්මය වුන්කන් දෙන එක ධර්මය සීන තුලින්ම තමයි ඒ ධර්ම අවබෝධය ලැබලා විමුක්තිය ලබන්න පුළුවන්කම ලැබෙන්නේ එදා බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බරණසි ඉසිපතනයේදී ආරම්භ කළා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරා. එතෙන්දී පස්සේ මහණුන් ප්‍රධාන කෝටි සංඛ්‍යාත දිව්‍ය බඹුන් උදෙසා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළා. තෙන් ආරම්භ කළ ඒ දේශනා ප්‍රාතිහාර්ය තුලින් ලෝකේ කෝටි සංඛ්‍යාත ජනතාවකට දෙවි මිනිසුන්ට විමුක්තිය ලබා දුන්නා. ඒ නිසා පින්තුනි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ දේශනා ප්‍රාතිහාර්ය සියල්ලකටම වඩා වැදගත් වෙනවා. අදත් බලන්න නොයෙකුත් දේවල් තිබෙනවා ධර්මයේ ප්‍රචාරය වෙන්න. නමුත් මේ සියල්ලකට වඩා ඊටාම ශක්ති සම්පන්නම දේ තමයි ධර්ම දේශනාව. එනිසා පින්නතුනි මේ ධර්ම දේශනාව ඒකට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ දේශනා ප්‍රාතිහාර්ය දවසක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේත් සමග ගඟකින් එකතර එතර වෙන්න ගංගක් අද්දර වැඩ සිටිනවා ඒ අවස්ථාවේ එක ධ්‍යානලාභී තවුසෙක් ඉතින් ඇවිත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ දෙතන වැඩ සිටිනවා තොටියෙක් වෙනකන් ඒකට ඉන්න තොටියා වෙනකන් මේ පාරුවෙන් ඒකට යන්න. මේ ධ්‍යානලාභී තවත් තවුසෙක් ඒ වෙලාවෙ එතනට ඇවි තොටියා වෙනකන් බලන් ඉන්නේ නැතුව මේ තවුසා ඉරිති බලයෙන් ගඟෙන් ඉගුඩට යනවා. ඒ විලාවේදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා බුදු පියාණන් වහන්සේ අර තවුසනන් ඉල්දී ඉගුඩට ගියා. ඇයි බුදුරජාණන් වහන්සේ අපි බලන් ඉන්නේ? වහන්සේටත් පුළුවනිනේ ඒ ඉල්දී බලෙන් ඉගුඩට යන්න කියලා. ඒ විලාවේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන ආනන්ද කලබල වෙන්න එපා. ටිකක් ඉවසීමෙන් ඉන්නකො කියලා. ඔහොම ඉන්නකොට ටික වෙලාවක් යනකොට අර පාළුවත් එක්ක තොටියා. ඒ විලාවේදී තොටියගෙන් අහනවා "එගොඩට යන්න කීයක් අය කරනවද?" කියලා. තොටිය කියන 750ක් අය කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමතුරට කියනවා ආනන්දේ අර තවසතුමා තවුස්සානන් කළ ක්‍රියාව කොච්චර වටිනවද? 750ක වටින ගමක් තියෙනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ සියලුම දේවලට වඩා ඉතාම වැදගත් වෙන්නේ පින්නතුනි මේ දේශනා ප්‍රාතිහාර්ය. කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න
අවශ්‍ය කරන වැදගත්ම කාරණිය තමයි දේශනා ප්‍රාණිය. අපිට තියෙන ඉතාම ලස්සනම මිහිරිම වචනය තමයි පින්නතුනි නිවන් සැප ලැබේවා කියන නිවන් අවබෝධ වේවා කියන මේ වචනය තරම් මිහිරි වචනයක් බෞද්ධයෙකුට තවත් නැහැ. ඒ නිසා නේද ලංකාවේ ඕන වෙලාවක නිවන් සැප ලැබේවා කියන කුතුහස සාදුකාර දෙනවා. ඒ තරම් මිහිරි වචනයක් මේ නිවීම කියන එක. ඒ නිසා අපි මේ නිවීම කියන එක අවබෝධ කරගෙන දැන් මේ මාතෘකා කර ගාථාවෙන් පැහැදිලි කරන්න. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. ඒ ශාන්ත වූ ප්‍රණීත වූ සියලු සංස්කාරයන්ගෙන් විමුක්ත වූ සියලුම බැඳීම් වලින් නිදහස් වූ තණ්හාව ක්ෂය කළ විරාගය නැති කළ නිරෝධය ඇති කළ ඒ නිබ්බාණය තමයි ශාන්ත වූ ප්‍රණීත වූ ස්වභාවය. එතකොට පින්නතුනි අපි සෑම කෙනාගේම අරමුණ මෙන්න මේ නිවීම අවබෝධ කරගන්න. ඒ සඳහා තිබෙන වැදගත්ම දේ තමයි පින්නතුනි සද්ධර්මය අනික. එනිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව කියන එක පින්නතුනි ඉතාම වැදගත් ප්‍රාතිහාර්යක් හැටියටයි දේශනා කළේ ධර්ම අවබෝධය සඳහා. එවගේම මේ ධර්මයේ දේශනා කරනවා වගේම ධර්මයේ ඇසීතු ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අට්ටිකත්වා ධර්මය අහන්න ඕන බොහොම සැලකිල්ලෙන්. මේ ධර්මය අපිට මේ සංසාර ගමනේ අපිට ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. අපිට මේ වගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ තාම දුෂ්කර අවස්ථාවක් අපිට මේ ලැබිලා තියෙන්නේ. එහෙම හිතලා ඉතාම ඕනකමින් ඉතාම සැලකිල්ලෙන් ධර්මය අහන්නට ඕනේ. ඒ වගේම මානසිකත්වය සම්පූර්ණ මනසින් ඒ ධර්ම කාරණා මෙනෙහි කරමින් ධර්ම දේශනාවක් කරන වෙලාවේ ඒ දේශනා කරන ධර්ම කාරණා හොඳට සිහියෙන් මනසින් මෙනෙහි කරමින්ම අහන්නට ඕන. සබ්බ චේතසෝ සමන්තා හරිත්වා තමන්ගේ සිතිවිලි වෙන අරමුණ වලට යන්න නොදී සබ්බ චේතසෝ සමන්තා හරිත්වා මනාව සිහියෙන් ඒ ධර්මය අහන්නට ඕන. ඕහිත සෝතෝ ධම්මං සුනාති බණ ධර්මය අහන වෙලාවේ එහාට මෙහාට හැරිහෙල් වෙන වෙන දේවල් කරමින් වෙන අරමුණු වල සිත් යොමු කරගෙන එහෙම අහන්න හොඳ නැහැ. බොහොම ගෞරවයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් තමන්ට ලැබිච්ච තාම පරම දුර්ලභ අවස්ථාවක් හැටියට හිතාගෙන බොහොම සිහියෙන් ඒ ධර්ම කාරණා හොඳට මෙනෙහි කරමින් තමන්ගේ මනසින් තමන්ගේ ජීවිතයට ගලපගනිමින් තමන්ගේ දහම් සිතිවිලි සකස් කරගන්න අවබෝධය ඇති වෙන විදිහට සංසුම්ව ධර්මය අහන්නට ඕනේ. අන්න එහෙම අහනවා නම් තමයි ඒක ධම්මානුසති භාවනාවක් බවට පත් වෙන්නේ. එතකොට පින්නතුනි මේ විදිහට බොහොම ඕනකමින් තමන්ට කලාතුරකින් ලැබෙන දෙයක් හැටියට මෙනෙහි කරමින් හොඳ අවබෝධයෙන් ඒවා මෙනෙහි කරමින් ධර්මය අහනවා නම් පින්නතුනි එතන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා. සතර සතිපට්ඨානීම වැඩෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩෙනවා. ඒ වගේම සතර ඉර්ධිපාද ධර්ම වැඩෙනවා. පංච බල වැඩෙනවා. පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඒ වගේම
ආර්යෂ්ටාංග මාර්ගය වැඩෙනවා. ඒ වගේම බොජ්ජංග ධර්ම වැඩෙනවා. මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පින්නතුනේ මේ ධර්ම දේශනාවක් ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනවා නම් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා මනස තුල. ඒ ධර්මයේ වැඩෙනකොට පින්නතුනේ අපේ මනසට දැනෙන්න ගන්නවා ලබති අත්ථ වේදං මේ ධර්මයේ හොඳට තේරුම් ගන්න පටන් ගන්න. ධර්මයේ තුලින් ජීවිතේ තේරුම් ගන්න පටන් ගන්න. ජීවිතේ තුලින් ලෝකේ තේරුම් ගන්න පටන් ගන්න. ඒකයි ලබති අත්ථ වේදං. ඒක ධර්මයේ මේ විදිහට සැලකිල්ලෙන් බොහෝම ගෞරවයෙන් අහනකොට එයාට ධර්මයේ හොඳට අර්ථය වැටහෙනවා. ඒ ධර්ම කාරණා තේරෙන්න ගන්නවා. ජීවිතය ගැන අවබෝධය ලැබෙනවා. ලෝකය ගැන අවබෝධය ලැබෙනවා. එහෙම වෙනකොට එයාගේ හිතට ලොකු සතුටක් ප්‍රීතියක් නෝනක් ඇති වෙනවා. ඒ වගේම ලබති ධම්ම වේදං. එයාට ධර්මයේ ටික ටික අවබෝධ වෙනවා. ධර්මයේ අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ලබති ධම්මූප සංහිතං පාමුච්ඡං. දැන් අර ධර්මයේ හොඳට අහන්න ධර්මයේ තේරෙන්න තමන්ගේ ජීවිතය තුළින් ධර්මයේ දකින්න ලෝකයේ දකින්න ලබති ධම්මූප සංහිතං පාමුච්ඡං. මනස තුළ ලොකු ප්‍රබුද්ධිත බවක් මනසේ ලොකු සතුටක් උපදින්න පටන් ගන්නවා. මනසේ ලොකු ප්‍රමුදිත බවක් මනසේ ලොකු සතුටක් ප්‍රමෝදයක් ඇති වෙන්න පටන් ගන්නවා පින්දුතුනි මේ ධර්මයේ හොඳට තේරෙන්න ගත්තට පස්සේ. පමුදිතස්ස පීති ජායති. දැන් මේ සිතේ මේ ප්‍රමෝදය දැන් ධර්මය අහනකොට ධර්මයේ තේරෙනකොට ඒ වචන තමන්ට අවබෝධ වෙනකොට තමන්ගේ මනස තුල පින්නතුණි නිරාමිස වූ ප්‍රීතිය පීති ජායති. පීති මනස්ස කායෝ ඔ පීති ජායති. පමුදිතස්ස පීති ජායති. අර ප්‍රමුදිත බව ප්‍රමෝදයේ සිටේ ඇති වෙනකොට තමන්ගේ සිතේ ලොකු ප්‍රීතියක් මනස තුල ඇති වෙනවා. ඒ ධර්මයත් එක්ක තමන්ගේ සිත පුරුදු වෙනකොට ඒ ප්‍රීතිය පින්නතුනේ නිරාමිත වූ නිරාමිස වූ ප්‍රීතියක්. ඒක ආස්වාදයෙන් ලබන ප්‍රීතියක් නොවේ, නිරාමිස වූ ප්‍රීතියක් තමන්ගේ හිතට දැනෙනවා. පීති මනස කායෝ පස්සම්බති. දෙන්නර ප්‍රීතිය මනසේ ඇති වෙන්න පීති මනස කායෝ පස්සම්බති. තමන්ගේ කයත් මනසත් දෙකම සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න ධර්මයේ නැති කෙනෙක් මානසිකව කොච්චර පීඩා විඳිනවද? අපි බැලුවොත් ওই ජීවිත දිහා බැලුවොත් දවස පුරා මානසිකවත් අප්‍රමාණ චිත්ත පීඩාවන්ගෙන් පිරීලා ඉන්නේ. ඒ මෝහයෙන් අන්ධ වෙලා, අවිද්‍යාවෙන් මංගුලා වෙලා, ජීවිතය ගැන හරි අවබෝධයක් නැතුව කාමයන් පස්සේම දුවන, ආස්වාදයන් පස්සේ දුවන මනසකින් ජීවත් වෙනකොට එයා කායිකවත් මානසිකවත් මහා බරක්, ජීවිතේම මහා බරක්. මහා බරකින් ජීවත් වෙන්නේ. නමුත් ධර්මයේ තුලින් පින්නතුනි ඒ සිතේ ප්‍රීතිය ඇති වෙනකොට එයා කායිකවයි මානසිකවයි විශාල පස්සම්පති සැහැල්ලු බවකටපත් වෙනවා. පස්සබ්ද කායෝ සුඛං වේදේති. අර කය මනසත් දෙක සැහැල්ලු වෙන්න මොකද වෙන්නේ? සුඛං වේදේති. යාම සමාන සතුටක්පත් විඳිනවා ජීවිතේ. අපි සාමාන්‍ය පුතජන කෙනා හිතන්නේ මේ ඉන්ද්‍රියම් පිනවීමෙන් මේ ඇස කන නාසය දිව අවශ්‍ය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරම්මන මේවා පස්සේ ගිහිල්ලා මේවා වින්දනය කිරීමම තමයි ජීවිතේ සැප විඳින්න කියලා. නමුත් පින්නතුනේ ඒවා පස්සේ යන්න ජීවිතේ මහා බරක්, ජීවිතේ මහා පීඩාවක්,
ජීවිතේ මහා දුකක් වේදනාවක් විඳින්න අපට ඉන් සැනසීමක් තියෙන්නේ. ඒ නිසා පින්නතුනි ධර්මයේ තුලේ මනස සැහැල්ලු කරගන්නකොට සුඛං වේදේති. එයා දහම් සැපේ කියන එක විඳිනවා. සුඛං වේදේති ලොකු සැපයක් ඇති කරගන්නවා. ඇයි ඒ මනස තුළ ඇලීම් නැහැ, ගැටීම් නැහැ. උපේක්ෂා සහගත මනසකින් ජීවත් වෙනවා. ඒ නිසා ඒ මනස ඉතාම සැහැල්ලු බවට පත් වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. අන්නර හිත සැහැල්ලු වෙන්න 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 පින්නතුනේ. හිත සැහැල්ලු වෙනකොට, කය සැහැල්ලු වෙනකොට සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සිත නිරාමස සතුටකින් ඉන්නේ, සිත සමාධිමත් බවකට, එකඟ භාවයකට, තැම්පත් බවකට පත් වෙනවා. සමාහිතෝ යතා භූතං පස්සති පජානාති. අන්නේ තැම්පත් වුන සංසුන් වුන සිත යතා භූතං පස්සති පජානාති. ඇත්ත ඇති හැටියට දකිනවා. ඒ වගේම පජානාති, ඉතාම ගැඹුරින් මේ මතු පිටින් පේනවට වඩා ජීවිතයයි ලෝකයයි පිළිබඳව ඉතාම ගැඹුරු දැකීමක් ඇති කරගන්නවා. ඒ දැකීම යථා භූතං පස්සති. ඇත්ත ඇති හැටියට ලෝකයේ දිහා දකින මනසක් ඇති කරගන්නවා. ඒ නිසා පින්නතුනි ධර්මය මේ විදිහට ඉතාම ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, මානසිකාරයෙන්, අර්ථ මෙනෙහි කරමින් භාවනාවක් හැටියට ධර්මාශ්‍රවණය කරනවා නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. මෙන්න මේ විදිහට තමන්ගේ මනස තුළම මේ ස්වභාවය හටගන්නවා. ඒ නිසා පින්නතුනි මේ ධර්මයේ පින්නතුනි ඒකාන්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ නිවන් අවබෝධයට තියෙන විමුක්තිය ලබන්න තියෙන පළවෙනිම කාරණය තමයි මෙන්න මේ ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරන එක. එතකොට පින්නතුනි මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් තමයි අපට මේ නිවන් අවබෝධය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. යම් විදිහකින් පින්නතුනි අපට මෙන්න මේ අවබෝධය නොලැබුණත් අපි මේ විදිහට ධර්මය අහන්න පුරුදු වුණාම අපි ප්‍රඥා පාරමිතාව පුරන ස්වභාවයක් ඇති කරගන්න. අපට මේ මොහොතේ ධර්මාබෝධයක් ඇති නොවෙන්න පුළුවන්. නමුත් පින්නතුනි අපි ප්‍රඥා පාරමිතාවක් හැටියට ජීවිතයට පුරුදු වෙනවා. ඒ නිසා පින්නතුනි අපි ධර්මය අහන්නට ඕන මේ විදිහටයි. ඒ නිසා නිවන් අවබෝධය සඳහා තිබෙන පළවෙනිම කාරණය තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒ නිසා අපි මේ ආරාම හදාගෙන, මේ වගේ වටිනා ධර්මශාලාවල් හදාගෙන අපි ප්‍රමුඛතාවය දෙන්නට ඕනේ ධර්ම ශ්‍රවණය කරන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ නිසා මේ ධර්මායතනයක් හැටියට මේ ආයතනයේ පළවෙනි තැනම අපි ලබා දෙන්නට ඕනේ ධර්ම ශ්‍රවණය කරන්න, ධර්මය හරකනක් බවට පත් කරගන්න. අපි පින්නතුනි ධර්මයේ හුවේ නැත්නම් අපිට ජීවිතයේ කිසිම පිහිටක්, පිළිසරණක්, රැකවරණයක්, ආරක්ෂාවක් අපිට ලබා ගන්න බැහැ. එවගේම පින්නතුනි මේ ධර්මය අහනවා වගේම ධර්මයේ දේශනා කරන එකත් පින්නතුනි විමුක්තිය ලබන්න, නිවන් ලබන්න හේතු වෙන කාරණයක්. ඒකත් විමුක්තිය ලබන්න හේතු වෙන කාරණයක් ධර්මයේ දේශනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නකෝ ආනන්ද සුකරං පරේසං ධම්මං දේසේතුම්. මේ ධර්මයක් දේශනා කරනවා කියන එක එතරම් ලෙහෙසි නෑ. වචන තිබුණට ධර්මයක් දේශනා කරනවා කියන එක ලෙහෙසි නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්ම දේශනාවක් විමුක්තායතනයක් හැටියට, විමුක්තිය පිණිස, නිවන් අවබෝධය පිණිස දේශනා කරනවා නම් ඒ කළ යුතු වෙන්නේ අනුකුප්ප කතාන් කතිස්සාමීති පරේසං ධම්මං දේසී තබ්බෝ. අනුකුප්ප කතාන් කතිස්සාමීති පරේසං ධම්මං දේසී. ධර්මයක් දේශනා කරන අවස්ථාවේ ඒ ධර්මයේ දේශනා කරන්නට ඕනේ
ඊටාත්ම අනුපිළිවෙලට අනුපිළිවෙලටයි ධර්ම දේශනා කරන්නට ඕන. ධර්ම දේශනාවක් ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා ඒක නිවන් අවබෝධය සඳහා අහන ශ්‍රාවකයාගේ මනස නිවනට යොමු වෙන්න නිවන් අවබෝධයේ පිණිස හේතු වන ආකාරයේ තමයි ධර්ම දේශනා කරන්නට ඕනේ. ඒ වගේම පරයාය දස්සාවේ කතං කතිස්සාමීති පරේසං ධම්මං දේසිසා ධර්ම දේශනා කරන්නට ඕන. පරයාය දේසාමී කතං කතිස්සාමීති පරේසං ධම්මං දේසිතබ්බෝ ධර්ම දේශනාවක් කරන වෙලාවේ බොහොම කරුණාවෙන් බොහොම මෛත්‍රියෙන් නිස්සරණාධ්‍යාසයෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන් මේ කිසිවක් ගැන නොතකා නොබලා ධර්මය අහන අය කෙරේ ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ධර්මය දේශනා කරන්න ඕන. ඒ වගේම අත්තානා අත්තාහං නංච පරංච අනුපහච්ච කතං කතිස්සාමීති පරේසං ධම්මං දේසිතබ්බ ධර්මයක් දේශනා කරන වෙලාවේදී කිසිම වෙලාවක තමන් උසස් කෙනෙක් හැටියට පෙන්වන්න හෝ තව කෙනෙක් පහත් බවට පත් කරන්න හෝ අත්ත්ුක්කංශනේ හෝ පරවම්බනේ ඇතිවන විදිහට ධර්ම දේශනා කළ යුතු නැහැ කරන්නට සුදුසු නැහැ. නිවැරදි හරි විදිහට ධර්ම දේශනාවක් කරනවා නම් කොයිම වෙලාවකවත් කිසි කෙනෙකුට හිතට ඒ වගේ දෙයක් නොදෙනෙන විදිහට කෙනෙක් පහත් කරන්න කෙනෙක් උසස් කරන්න නොවන විදිහට ධර්ම දේශනා කරන්න. ඒ වගේම ධර්ම දේශනාවක් කරන වෙලාවේදී ඒ අතපය හැසිරවීම ඒ වගේම අනිකුත් ඉන්ද්‍රියන් පරිහරණය මේ සියල්ලක් වෙනතුනේ ඊටාම සංසුන්ව තැන්පත් සිදු කරන්නට ඕන. මෙන්න මේ ආකාරයට ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මයේ තමයි පින්නතුනේ විමුක්තායතනයක් හැටියට විමුක්තිය පිණිස හේතු වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්ම ශ්‍රවණය කරනවා වගේම පින්නතුනේ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ ඊටාම සිහියෙන් ඊටාම නුවණින් සංසුන්ව tempatව ඒ ධර්ම දේශනා කරනවන උන්වහන්සේට ධර්ම අවබෝධය සඳහා ඒක හේතු වෙනවා. අපි අහලා තිබෙනවා අපේ ඉතිහාසයේ ඒ මලින්දේව මහරහතන් වහන්සේ ධර්ම දේශනාවක් කරමින් සිටමින් ධර්මාසනයේදීම රහත් භාවයට පත් වුණේ. ඒ වගේම නාගසේන හාමුදුරු රහත් බවට පත් වන ධර්මාශ්‍රිතයි. බුද්ධ කාලයේ ධර්ම දේශනා කරමින් ඒ සත්‍ය අවබෝධයේ විමුක්තිය ලැබුව අවස්ථාව තිබෙනවා. ඒ නිසා පින්නතුනි ධර්ම දේශනා කරනවා කියන එකත් අපි හරි අවබෝධයෙන් ධර්ම දේශනා කරනවා නම් ඒක ධර්ම අවබෝධය සඳහා හේතු වෙනවා. ඊළඟට පින්නතුනි ධර්ම සත්‍යයනාව ධර්ම සත්‍යයනාව කරන එක ඒක විමුක්ත ආයතනයක් හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ. දැන් සූත්‍ර සත්‍යයනාව කරන එක සූත්‍ර දේශනා කරන එක සමහර කෙනෙක් කියනවා මේ සත්‍යයනාව කරන එකෙන් වැඩක් නැහැ කියලා. ඒක කිනුතුනි සත්‍යයනාවත් සත්‍යයනාව කියන්නේ ධ්‍යානයකට සමවැදීමක්. ඉතින් අර ධර්මය අහනවා වගේම බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ධර්මීය සත්‍යයනා කරනවා නම් එයා විමුක්තිය ලබන්න හේතු වෙන දෙයක් නිවන් අවබෝධයට හේතු වෙන දෙයක්. අසත්‍යය මලාමත්තා අනුද්ධාන මලාග සත්‍යයනාවක් නැත්තම් ඒක නැති වෙලා යනවා. ඒක මල බැඳෙනවා කියලා කියන පාවිච්චි වෙන්නේ නැත්තම් ඒක මල බැඳෙලියක්. ඒ නිසා අතීතයේ පින්නතුනි මේ මුළු ධර්මයේම අරගෙන ආවේ සත්‍යයනාවේ. ඒ නිසා අපේ පුරාණයේ අපේ
ආරාමයක බැලුවත්, ගෙවල් දොරවල් වල බැලුවත්, කවුරුත් එක තුල සත්‍යයයනා කරනවා. පිරිසූත්‍රය සත්‍යයයනා කරනවා, ගාථා සත්‍යයයනා කරනවා. මේකත් විනතනිය අපිට විමුක්තිය ලබන්න තියෙන දෙයක්. ඒ නිසා අපිට විභක් ඉඩක් ලැබෙන වෙලාවකදී ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ සත්‍යයයනා කිරීමක් කරන්න. ඊළඟට විනතුනේ මානසිකාරය. දහම් මානසිකාරය ධර්මයේ මෙනෙහි කිරීම. ඒ ධර්මයේ නිතර නිතර මෙනෙහි කරන්න. දැන් අනුස්සති භාවනා 10ක් බුදුහාම දේශනා කළා. ඒකෙන් පැහැදිලි කරන්නේ නැවත නැවත මෙනෙහි කරන එක. දැන් මෛත්‍රිය අනුස්සති භාවනා. මෛත්‍රිය කියන්නේ නැවත නැවත සියලු සත්ත්ව සූපත්ත්වවා සූපත්ත්වත්ව නැවත නැවත මෙනෙහි කරන. ඊළඟට මරණාසති මරණේ අනුස්සතිය නැවත නැවත මෙනෙහි කරනවා. ඒක හොඳ භාවනාවක්. බුද්ධානුස්සතිය බුදුගුණ නැවත නැවත මෙනෙහි කරනවා. මෙත්තානුස්සති අසුභානුස්සතිය අසුභය ගැන මෙනෙහි කරනවා. මේ විදිහ ධර්ම කාරණා පිළිතුණි නිතර නිතර මෙනෙහි කිරීමත් ධර්ම අවබෝධයට හේතු වන දෙයක්. තමන් අහක ධර්ම කාරණයක් වෙන්න පුළුවන්, ගාථාවක් වෙන්න පුළුවන්. ඒක හොඳට මතකිට ඒක මෙනෙහි කරනවා. ත්‍යාගානුස්සති ත්‍යාග පරිත්‍යාගය මෙනෙහි කරන. ඒව ඔක්කොම සමත භාවනා හැටියටයි තියෙන්නේ. ඒ නිසා ධර්මයේ මෙනෙහි කරනවා නම් නැවත නැවත සිහි කරනවා නම් ඒකත් විමුක්තිය ලබන්න හේතු වෙන දෙයක්. නිවන් අවබෝධය ලබන්න හේතු වෙන දෙයක්. ඇයි අපි ධර්මයේ මෙනෙහි කරනවා නම් පින්නතනි මනසල කිලුටු එන්නේ නැහැ, අකුසල් එන්නේ නැහැ. ඒ මනසට ඒ මනස පිරිසිදු ආරක්ෂා වෙනවා. ඒ නිසා ධර්මයේ මෙනෙහි කරන එකත් විමුක්තිය ලබන්නේ හේතු වන කාරණයක්. ඊළඟට පින්නතුනේ භාවනාව. භාවනාව විමුක්තිය ලබන්න උපකාර වන දෙයක්. සමහර කෙනෙක් කියන මේ මොකෝවත් ඕනේ නෑ, භාවනාව පමණයි මොන විමුක්තිය ලබන්න කියලා හිතනවා. එහෙම කියන පිරිසකුත් සමහර වෙලාවට මොකවත් කරන්න ඕනේ නෑ භාවනාව කරන්න. තව පිරිසක් භාවනාවක් ඕනිම නෑ, ධර්මය අහුවම විතරක් ඇති කියලා. නමුත් පින්නතුනේ මේ හැම දෙයක්ම උපකාර වෙනවා විමුක්තිය ලබන්න. භාවනාව කියලා කියන්නේ පින්නතුනි අවධානය. අවධානයෙන් කටයුතු කිරීම. සිහිය පැවැත්වීම. අපි කරන සෑම දෙයක්ම සිහියෙන් කරන්න පුරුදු වීම. සතිය පුරුදු කිරීම. අවධානය. ගතේ දිතේ දිසින්නේ සුත්තේ ජාගරතේ තුන්නේ භාවේන සම්පජානකාරී හොති. අපි කරන සෑම දෙයක්, අපි කරන හැම ඉරියව්වක්, අපි බොහෝ දේවල් කරන්නේ පුරුදු විදිහට ඒවා සිහියෙන් සතියෙන් කරන්න පුරුදු කරා. හැම දෙයක්ම අවධානයෙන් කරන්න පුරුදු වෙනවා. එතකොට පින්නතුනි මම ඊටාම සරලව ඊටාම කෙටියෙන් පැහැදිලි කළේ මෙන්න මේ කාරණා පහ තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කළා. විමුක්තිය ලබන්න උපකාර වෙන, නිවන් අවබෝධය ලබන්න උපකාර වෙන ධර්ම කාරණා පහක් ඇටියෙද. ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සත්‍යයනා කිරීම, ධර්මයේ මෙනෙහි කිරීම, භාවනා කිරීම. මේ කාරණා පහම පින්නතුනේ අපේ ජීවිතේ පුරුදු පුහුණු කරන එක වටිනවා. අපිට කොයි වෙලාවක හරි ධර්ම අවබෝධය ලබන්න හේතු වෙනවා. ධර්ම අවබෝධය අපිට මේ ජීවිතේ නොලැබුණොත් අපි ප්‍රඥා පාරමිතාව පුරණ කෙනෙක්, පිරුව කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි ධර්මය අනිකිතා වැදගත් වෙනවා. ඊළඟට පින්නතුනි මේ අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ ඉතාම සරලව මේ පින්නතුන්ට මේ නිවන නිවීම කියන එක පිළිබඳව කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න. දැන් අර මුලින් සඳහන් කළා වගේ ඔය අනුස්සති භාවනාවල තිබෙනවා පින්නතුනි එක භාවනාවක් උපසමානුස්සති භාවනාව. උපසමානුස්සති භාවනාව කියලා කියන්නේ නිවන ගැන නැවත නැවත මෙනෙහි කිරීම. නිවන ගැන නැවත නැවත මෙනෙහි කිරීම. ඒ නිවන ගැන නැවත නැවත මෙනෙහි කරනවා නම් ඒකත් බුද්ධ භාවනාවක්. ඒකත් විමුක්තිය ලබන්න හේතුවක්.
ඊනිසා පින්නතුනි තථාගත බුදුපියාණන් වහන්සේ මේ මුළු බුදුදහමම දේශනා කළේ මෙන්න මේ විමුක්තිය ලබන්න ඒ නිවන් අවබෝධය ලබන්න. එතකොට පින්නතුනි අපි මේ නිවන් ලබනවා කියලා කියන්නේ මොකක්ද? මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඊටාම සරලව අපි ජීවිතේ තේරුම් ගන්න ඕන. නිවන් ලැබනවා කියන්නේ නිවීම ඇතිවීමයි. සමහර කෙනෙක් හිතනවා මේ නිවන් අවබෝධ කියන්නේ නිවන් සැප ලැබේවා කියවම නිවන කියන එක කොහේ හරි ලෝකික තැනක තියෙන තැන අපි එතනට යනවා කියලා. එහෙම එකක් නොවේ පින්නතුනි. සබ්බම් භික්ඛවේ ආදිත්තං මේ ජීවිතේ පින්නතුනි විසාම දෙවිල්ලක් තියෙනවා. ආදිත්තං ඒකට කියනවා ගිනි ගොඩවල් ගොඩක් තුල මේ ජීවිතේ පවතින්නේ. මෙන්න මේ ගිනි නිවීමයි නිවන කියලා කියන්නේ. ඒකට කියනවා පින්නතුනි 11 ගින්නකින් අපේ මනස දැවෙනවා. අපට නොපෙනුනාට අපේ මනස දැවෙන 11 ගින්නක් තියෙනවා. ඒකට කියනවා රාගක්ිනෝ දෝසක්ිනෝ මෝහක්ිනෝ. ඔන්න රාගයේ නැමැති ගින්නේ මේ මනස දැවෙනවා නිතරම. රාගය කියන්නේ ඇලීම, මේ කාමයන් කෙරෙහි තිබෙන බලවත් ඇලීම අපේ මනස තුළ නිරන්තරයෙන්ම පවතිනවා. ඒ නිසා අපි ඒකින් දැවෙනවා. රාගය කියලා කියන්නේ වස්තු කාම, ක්ලේශ කාම, මේ ඇස කන නාසය දිව ශරීර කියන මේ ඉන්ද්‍රයන් පහටම ලැබෙන බාහිර ආයතන කෙරෙහි තිබෙන ඇලීම. මේ රාගයේ නැමැති ඇලීමෙන් අපි දැවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නත්ති රාග සමෝවග්ගි. මේ රාගයේ තරම් ලොකු ගින්නක් මේ මනස දවන, මේ මනස පුච්චන, මේ මනස දාහය ඇති කරන, බර ඇති කරන තවත් දෙයක් නැහැ කියන එක දේශනා කරනවා. රාගයේ නැමැති ගින්න මේ මනස දැවෙනවා. ඊළඟට ද්වේෂය, තරහව, ක්‍රෝධය, දුම්නස මේ මනස දවන දෙයක්. දැන් බලන්න මනසට දැඩි ලෙස තරහව. මනසට කොයිතරම් දැවීමක් ඇති වෙනවද? හොඳට හිතලා බලන්න තරහාපු දවසක අපේ ජීවිතේ පවා නැති කර ගන්න තරම් හිතෙනවා. තව කෙනෙකුට හිංසා කරන්න තරම් හිතෙනවා. විශාල දාහයක් මනසට ඇති වෙනවා. ද්වේෂය ඇති වෙනකොට. ඒ වගේම මෝහය, මුලාව. මුලාව ඇති වෙනකොට අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්න වෙන ඒ සිත දැවෙනවා. එතකොට පින්නතුනි මෙන්න මේ කාරණා තුනකින් දැවෙනවා සවිඥානික සියලුම සංස්කාරයන්. අපි මේ ජීවිතය කියන්නේ සංස්කාර පුඤ්ජයක්. එතකොට මේ සියලු සංස්කාරයන්ගේ ස්වභාවය තමයි මෙන්න මේ 13කින් දැවෙනවා. ඊළඟට ජාති, ජරා, ව්‍යාධි, මරණ මෙන්න මේ හතරෙන් දැවෙන. මේ හතරෙන් අවිඥානික සවිඥානික කියන සියලු සංස්කාරයන් දැවෙන. ඒ කියන්නේ පින්නතුනි ජාති ඇතිවීම මේ හැම දෙයක්ම ඇතිවෙන හේතුවක් තියෙනවා. මේ ඉරහඳ, මේ ගහකොළ, මේ ජීවිත, මේ පරවත, මේ ඇලදොල ගංගාව, මේ අවිචේ ඉඳල පින්නතුනි බවාප්‍රේ දක්වා මේ සියලු ලෝක ඇති වෙනවා. ජාති ඇති වෙනවා. ඒවා ජරාව දිරාපත් වෙලා දිරණ ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම ව්‍යාධි ලෙඩවෙන ස්වභාවයටපත් වෙනවා. මරණ ස්වභාවයටපත් වෙනවා. එතකොට මේ සියලුම සංස්කාරයන්ගේ ස්වභාවය මෙන්න මේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය නැමැති මේ ගිනි හතරින් දැවෙනවා. අපේ ජීවිතයත් එහෙමයි පින්නතුනි. මේ සංස්කාර පොදිය මේ ගිනි හතරකින් දැවෙනවා. කාටවත් ඒක නෑ කියන්නේ.
ඊළඟට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මෙතනත් පින්නතුනි මේ පහකින් දෙවෙනවා ශෝක තමන්ගේ හිතන පතන දේවල් ඉස්ත නොවෙනකොට තියෙන දේවල් නැති වෙනකොට ශෝක වෙනවා ශෝකේ නැමැති ගින්නෙන් දෙවෙනවා පරිදේවි දාහේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ වගේ අපේ මනස දෙවෙනවා මෙන්න මේ විදිහට පින්නතුනි මෙන්න මේ මනසේ ස්වභාවය තමයි මේ කෙලෙස් වලින් නිරන්තරයෙන්ම දැවෙනවා. නමුත් මේක පින්නතුනි අන්ධ පුතඥන භාවය නිසා පේන්නේ නැහැ තමන් දැවෙන බව තමන්ට පේන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ දුක කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. මේ මනස තුල දැවෙන මෙන්න මේ කෙලෙස් පිළිවිලින් දැවෙන ස්වභාවය. ඊළඟට පින්නතුනි අපිට මේ ඔක්කොම දුක් හටගන්නේ මොකක් නිසාද? මේ සියලුම දුක් හටගන්නේ පින්නතුනි ඒකට හේතුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හේතුවක් නැතුව මේ ලෝකේ කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. මේ සියලුම දුක් අපිට හටගන්න හේතුව තමයි පින්නතුනි තණ්හාව. රාගය නැත්නම් ඇලීම බැඳීම තණ්හාව නිසායි අපිට මේ සියලුම දුක් හටගන්නේ. මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තණ්හා පටිච්ච පරියේෂණ. අපිට යම් කිසි දෙයක් පිළිබඳව ආසාවක් ඇති වෙනවා. ආසාවක් ඇති වුණාම මොකද අපි කරන්නේ? තණ්හා පටිච්ච පරියේෂණ. ඒ ඇති වුණ ආසාව නිසා අපි ඒක හොයන්න ඒක ලබා ගන්න මොන විදියට හරි අපි ඒක උත්සාහ කරමු. සුභ විදියට හෝ අසුභ විදියට හෝ දැහැමි විදියට හෝ අධාර්මික විදියට හෝ ඒ තණ්හාව දැඩි ලෙස මනසට ආවම පටිච්ච පරියේෂණ ඒක කොහොම හරි ලබා ගන්න කොහොම හරි ලබා ගන්න අපේ මනස කටයුතු කරන උත්සාහ කරනවා. පරියේෂණං පටිලබති. ඒ සිදීම නිසා එයා සොයන නිසා උත්සාහවන්ත වෙන නිසා එයාට ලැබෙනවා. කාමයන් කාමවස්තය හොයන නිසා පරියේෂණං පටිලබති ඒ කාමවස්තයට ලැබෙනවා. ලාභං පටිච්චං විනිච්ඡයෝ දැන් ලැබුණාට පස්සේ ආයක විනිශ්චය කරනවා. ඒක ලාභ වුණාද, පාඩු වුණාද, Taman හිතුව ප්‍රමාණයට ලැබුණාද, ගොඩක් ලැබුණාද, ඒ ලැබිච්ච දේ ගැන යා හොඳට විනිශ්චය කරනවා. මේක බොහොම හොඳ එකක්, මේක ලස්සන එකක්, මේක වටින එකක්, මේක මට හොඳයි. ඒ ගැන යා නොයෙකුත් විදිහට විනිශ්චය කරනවා. ලැබිච්ච දේ ගැන. ලාභං පටිච්ච විනිච්ඡයෝ. විනිච්ඡයං පටිච්ච චන්දරාගු. අන්න දැන් අර විනිශ්චය කරාට පස්සේ එයාට මොකද ඇති වෙන්නේ? චන්දරාගු. මේක මම, මේක මගේ කියන අන්නර බැඳීම ආසාව උතුල ජනිත වෙනවා. දැන් බලන්න මුලින්ම තණ්හාව ඇති උනේ තමන්ට තියෙන දෙයක් නේ. ලැබිච්ච දෙයක් ගැන නෙවෙයි නොලැබිච්ච දෙයක් ගැන තමයි තණ්හාව ආසාව ඇති වුනේ. ඒ නිසා හොයන්න පටන් ගත්තා. හේවි පිළිසවුට ලැබුණා. ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? ඒක හොඳට විනිශ්චය කරලා එයා ඒක තීරණය කරනවා. ඒක ඊට පස්සේ මොකද වෙන්නේ? පටිච්ච ඡන්දං ඒක විනිශ්චය තමන්ට චන්දරාගය. මේක මම, මේක මගේ කරගෙන, මගේ කරගෙන පිළිබඳව ලොකු රාගයක් ඇති වෙනවා. අන්න එතකොට චන්දරාගය කියලා කියන්නේ තමන්ගේ දේ මගේ කරගෙන ඇති කරගන්න ආසාව තණ්හා. ඊළඟට චන්දරාගම් පටිච්ච අජ්ජෝසන අජ්ජෝසාන. ඒ චන්දරාගය ඇති වුණාම ඒකට බැසගෙන ඒකට
වැටිලා ඒක මගේ කරගෙන ඒක මගේ ආත්මය කරගෙන ඒ තුල තමන් බැස ගන්න අජ්ජෝසානං පටිච්ච පරිග්ගහං පටිච්ච මච්චරියං දැන් ඒක බැසගෙන ඒක මගේ කරගෙන ඒක අල්ලගෙන ඒකට බැඳිලා එහෙම ඉන්නකොට එයා හැදෙන මච්චරිය මච්චරියන් මසුරු බව ඒක කාටවත් අල්ලන්න නොදෙන ඒක කිසි කෙනෙකුට අයිති කරගන්න නොදෙන ඒක තමන්ගෙම කරගන්න ඒකට දොරගුළු දාන්න ඒකට වැට ගහන්න ඒකට යතුරු දාන්න මේ සියල්ල ඇති වෙන්නේ මච්චරිය බැඩි ලෙස මගේ කරගත්තට පස්සේ මච්චරියන් පටිච්චාරක්කම් ඊළඟට ඒක මගේ කරගත්තම ඒක ඒකට බැසගත්තම ඊළඟට පටිච්චං ආරක්ඛං ඒක රැකගන්න ආරක්ෂා කරගන්න ඒකට කලේ හැමදේම කරනවා අධිකරණං ඔව් ඒකට තීරණය කරනවා දණ්ඩ දානං සත්ත දානං කලා විග්‍රහං තුවන් තුවන් තේසුඤ්ඤං මුසාවාදං අනේකා අනේකේ පාසකා අකුසල ධම්මා සම්භවන්ති එතන ඉඳලා මොකද වෙන්නේ ඔක්කොම ගැටුම් ඔක්කොම ප්‍රශ්න කලහ විවාහ කලහ කලකෝලහල නොයෙක් විදිහට එකිනෙකනාට ඇනුම් බැනුම් එකිනෙකනා කිරී ගැටුම් ඊළඟට කේලම් කී මුසාවස් කී මේ ඔක්කොම ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ මෙන්න මෙතන ඉඳලා එතකොට බලන්න මේ තණ්හාව හටගත්ත තැන ඉඳලා මොකද වෙන්නේ එයාගේ මනස තුල මේ සියලුම ප්‍රශ්න ගැටළු ඇති වෙනවා මුළු ලෝකෙම බැලුවම මුළු සමාජෙම බැලුවම අපිට දකින්න තියෙන මේ කලහ විවාද කලකෝලහල ගැටුම් මේවනේ තියෙන්නේ නේද හැම තැනකම මේ සියල්ල තියෙන මොකක් නිසාද මෙන්න මේ සියලුම දුක් එතන ඉඳලා මොකද වෙන්නේ සියලුම දුක් අපට ඇති වෙන්නේ මේ සියලු දුක් හටගන්න හේතුව එතකොට පින්නතුනේ නිවන් අවබෝධය ලැබනවා කියලා කියන්නේ මෙන්න මේ මනස තුල ඇතිවන මේ කෙලෙස් ගිනි නිවීම කෙලෙස් ගිනි නිවීමයි ධර්ම අවබෝධයෙන් නිවන් අවබෝධ කරනවා කියලා කියන්නේ මේ කෙලෙස් නිසා පින්නතුනේ අපි මේ සසරට බැඳලා තියෙන්නේ අපිට ගැලෙන්න බෑ මේ කෙලෙස් ගිනි නිසා. අපි නැවත 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 ඉපදි 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 මෙරි මෙරි ඉපදි ඉපදි මෙරි මෙරි මේ සංසාරය විඳිනවා. මේ වගේ සුගති ආත්ම ලබනවා, ඊළඟට දුගති ආත්ම ලබනවා, ප්‍රේත ලෝකවල ගිහිල්ලා උපදිනවා, තිරිසන් ලෝකවල ගිහිල්ලා උපදිනවා. කොහේ ගිහිල්ලා උපදිනවද කියලා කියන්න බෑ. ඒ නිසා මේ මුළු සංසාරයේම තියෙන සියලුම දුක් අපි විඳින්න මෙන්න මේ කෙලෙස් ධර්මත් එක්ක. එතකොට පින්නතුනේ නිවන් අවබෝධය කියලා කියන්නේ මෙන්න මේ සියලු කෙලෙස් වලින් නිදහස් වීම. එනිසා බුදුරජාණන් වහන්සේ නිවනේ තියෙන ලක්ෂණ හතරක් දේශනා කළා. නිස්සරණය. අපිට මේ ජීවිතයේ ලෝකයේ තියෙන සියලුම දුක් වලින් නිවීම. ජාති දුක ජරා දුක ව්‍යාධි දුක ප්‍රිය විප්‍රයෝග දුක අප්‍රිය සංප්‍රයෝග දුක මේ විදිහට ජීවිතයේ තිබෙනවා එකම දුක් ගොඩක් ඉතින් පින්නතන මේ පෘථජන කෙනාට අන්ධ පෘථජන කෙනාට මේ දුක තේරෙන්නේ නැහැ දුක පේන්නේ නැහැ මේ ජීවිතය හරියම සැපවත් එකක් හැටියට තමයි දකින්නේ නමුත් ජීවිතයේ අතහරිතේ දැක්කම තැම්පත් වූ හිතකින් දැක්කම අපිට පේනවා අපි සාපේක්ෂව බැලුවොත් අපි ජීවිතේ විඳින සැපයි දුකයි දෙක හොඳට බෙදලා බැලුවොත් අපි ජීවිතේ මොනවද වැඩියෙන් විඳලා තියෙන්නේ අපි හිතනවා ජීවිතේ අපි හිතන දේවල් අර වගේ කාමයන් පස්සේ දුවනකොට ඒකෙන් ලැබෙන ආස්වාදයන්කින් අපේ ජීවිතේ ලොකු සතුටක් සැපයක් ලැබෙනවා කියලා ඒ නිසා නැවත 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 ආස්වාද පස්සෙම යනවා නමුත් විනදුනි සැබෑ ලෙස අපට ලැබෙන්නේ ආස්වාදයන්ට වඩා ජීවිතේ දුක් කරදර කම්කටොළු ගොඩයි. ඒ දුක සැප දෙක හරියට බෙදලා බැලුවොත් අපට දුක් පැත්ත වැඩි.
හොඳට හිතලා බලන්න කායිකවයි මානසිකවයි අපි විඳින දුක්. එහෙම ගිහිල්ලා අපිට ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක මේ වගේ අපිට කොහොමවත් ගැලවෙන්න බෑ. සතර අපාය දුක් වලින් අපිට කොහොමවත් ගැලවෙන්න විදිහක් නෑ. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ නිවන් අවබෝධය ඇති කරගන්නවා කියන්නේ නිස්සරණි සියලුම දුක් වලින් නිදහස් වීම. හරියට පින්නතුනි දරුණු රෝගයක් තියෙන කෙනෙකුට ඒ රෝගේ සුව වුණාම තමයි ඔහුට දැනෙන්නේ ඒකේ තියෙන සුවතාවය. ඔබ තුවාලයක වේදනාව විඳින කෙනෙකුට තුවාලි වේදනාව දැනෙනවා. ඒක සුව වුණාම ඔහුට දැනෙන සුවතාවය ඔබට ගැටෙන වලින් කියන්නේ මේ. ඒ වගේ අපි මේ පංච උපාදානස්කන්ධා දුක්ඛ මේ පංච උපාදානස්කන්ධය නිසා අපි ලබන සියලු දුක් වලින් නිවීමයි නිවන කියලා කියන්නේ. විවේක ඒ අසම්මිශ්‍ර භාවයේ මානසික තුලට ඇති වෙනවා. සියලුම කෙලෙස් වලින් නිදහස් වෙච්ච බව. ඒ වගේම අසංකත හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් දෙයක් නිවන කියන්නේ. මේ ලෝකෙ සෑම දෙයක්ම ඇති වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුවකින් තමයි මේ ඵලය ඇති වෙලා තියෙන්නේ. හේතු ඵල ධර්මතාව තිබෙන්නේ. ඒ වගේම අමත නිවන කියන්නේ මරණයක් නැති තැන. මරණයක් නැති තැන. ඒ නිසා පින්නතුනි නිවනේ තිබෙන මෙන්න මේ ලක්ෂණ ස්වභාවය අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම සබ්බ සංඛාර සමතෝ මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ සමනීවීම නැතිවීම නැති කිරීම. අර මුලින් සඳහන් කළා වගේ සංකත අසංකත මේ සියලු සංස්කාර ධර්මයන්. ඒ සංකත සංස්කාර ධර්ම මේ පණ ප්‍රාණයක් ඇති සංස්කාර ධර්ම, අභිසංකත සංස්කාර, ඒ ප්‍රාණයක් නැති වශයෙන් තිබෙන දේවල්, ඒ වගේම අභිසංකරණ සංස්කාර, පයෝග අභිසංකාර වශයෙන් මේ සංස්කාර ධර්මියෝ සියල්ලම නැතිවීම තමයි නිවනින් සිද්ධ වෙන්නේ. ඒ වගේම සබ්බෝ පටිනිස්සග්ගෝ සියලුම පටිගයන්ගේ බැඳීම් වලින් නිදහස් වීම. අපි මේ සසරට බැඳලා තියෙන බැමි තිබෙනවා අපි. ඒවට කියනවා සංයෝග. අපි මේ වගේ බැඳලා තියෙන්නේ මේ සසරට අපිට මේවා ගලව ගන්න බැහැ. ඒ සියලුම පටිගයන්ගේ ඒ බැඳීම් වලින් අපි නිදහස් වෙනවා. තණ්හකයෝ නැවත නූපදනා ලෙස මේ මනස තුලින් තණ්හාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. විරාගෝ විරාගය දැඩි ඇලීම බැඳීම මනසින් නැතිවීම නිසා, නිරෝධෝ නිරෝධය ඇතිවීම නිසා. මෙන්න මේ ස්වභාවයෙන් මනස තුල ඇති කරගන්නා පිවිතුරු බව තමයි පින්නතුනි නිවන් අවබෝධය කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් පින්නතුනි අපි හැම කෙනෙකුගේම අරමුණ වෙන්න ඕනේ මෙන්න මේ නිවන් අවබෝධය ඇති කරගන්න. අපට මේ නිවන් අවබෝධය ඇති කරගන්න තිබෙන එකම මාර්ගය තමයි පින්නතුනි අර මුලින් සඳහන් කළ ආකාරයට ඒ විමුක්ත ආයතන තුල අපේ සිත පුරුදු පුහුණු කරන එක. ඒ නිසා පින්නතුනි මේ ලබාගත් ජීවිතේ අපි කොයිතරම් වැඩ කටයුතු තිබුණත් අපට ඕවා ඉවර කරන්න බැහැ. බලන්න අපි ජීවිතේ හැමදාම හිතනවා අපිට මේ ටික ඉවර වුණාම මම නිදහස් කියලා. නමුත් ඒක ඉවරුණට තව ඊට වඩා ප්‍රශ්න ගොඩක්. ඒක ඉවරුණට තව ප්‍රශ්න ගොඩක්. ඒක ඉවරුණට තව ප්‍රශ්න ගොඩක්. මේ ඔක්කොම අතරේ අපි අනිච්චතාවයටපත් වෙනවා, දුක්ඛතාවයටපත් වෙනවා, අනාත්ම ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා පින්නතුනි මේ සංසාරික ස්වභාවය හොඳට තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදී කෙනෙක් වෙන්න. වහවහ වහවහ දැන් දැන් මේ ධර්මයේ ප්‍රගුණ කරන්න. ඒ තුලින් ඔබට ලොකු නිවීමක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි අපි සෑම කෙනාගේම අරමුණ මේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන දුක අවබෝධ කරගෙන මේ දුකින් නිදහස් වීමේ මාර්ගය තුල පිළිවෙත් පුරන්නට. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්ම මාර්ගයේ
අපි හොඳට පුරුදු පුහුණු කරන්න ඕන. ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥා අපි හොඳට ජීවිතේ පුරුදු කරන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගය අපි ජීවිතේ පුරුදු කරන්න ඕන. සීලය අපේ ජීවිතේට නිතර පුරුදු පුහුණු කරන්න ඕන. සමාධිය අපි පුරුදු පුහුණු කරන්න ඕන. ප්‍රඥාවන්ත බව දියුණු කරන්න ඕන. ඒ වගේම දාන, සීල, භාවනා අපේ ජීවිත තුළ අපි ප්‍රායෝගික කරන්න ඕන. මේවා පුරුදු පුහුණු කරනකොට පින්නතුනි මෙලව ජීවිතත් හොඳ සැනසිරිදායක සුවදායක ජීවිත බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසාම මේ පින්නතුන්ට භව ගමනක් සපවත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ සියලු කෙලෙස් නැති කරලා ඒ පරම ශාන්ත උතුම් නිවන් සුව සාක්ෂාත් කරගන්නට පාරමිතාවක් කරගන්නට පුළුවනි. ඒ නිසා පින්නතුනි ටික ටික හරි ධර්මය අහන්න, ටික ටික හරි ආපු මන තව කෙනෙකුට කියලා දෙන්න. ඒක හොඳ දේශනාව. තමන් ධර්මයක් ඉගෙන ගත්තොත් ඒක තව කෙනෙකුට කියලා දෙන්න. ඒක හොඳ දෙයක්. ඒ වගේම ධර්මී මෙනෙහි කරන්න. නිකන් ඉන්න වෙලාවක මේ සිතට එන නොයෙකුත් දේවල් තියෙන අකුසල් සිතිවිලි. ඒ වගේ වෙලාවක ධර්ම කාරණයක් ගැන මෙනෙහි කරන්න. ඒ වගේම සත්‍යයනාව කරන්න. මොකුත් නැත්තම් පිරිත් පොතක් කරන්, ධර්ම පොතක් කරන්, සූත්‍රයක් කරන්, ලස්සන සත්‍යයනාව කරන්න. මේ සත්‍යයනාව කරන එකේ පින්නතුනි ලොකු වටිනකමක් තියෙනවා. සමහර විට පින්නතුනි බුද්ධ කාලයේ ඉඳලා ධර්මය අවබෝධ කරපු දෙවිවරු ඉන්නවා. සෝවාන් වෙච්ච, සක්විදාගාමි වෙච්ච, අනාගාමි වෙච්ච, අරහත් භාවයට පත් දෙවිවරු ඉන්නවා. ඒ අය ඒ තැන් වලට සමීප වෙනවා. එක්සම් සත්‍යයනාව හොඳ දෙයක්. අපි ඉන්න ගෙදරක උනත් ඉඩම් තියෙන වෙලාවකදී සූත් පිරිත් පොතක් කරන් සූත්‍ර දෙකක් තුනක් සත්‍යයනවා. ඉස්සර අපි පැරණි ගම් වල ඒක හොඳට කළා. ඒක පරිසරයට පවා හොඳ වෙනවා. ඒ නිසා සත්‍යයනාවක් කරන්න පුළුවන් වල සත්‍යයනාවක් කරන්න. භාවනාවක් කරන්න පුළුවන් වල භාවනා කරන්න. මේ කාරණා පහම ටික ටික ප්‍රගුණ කරන්න. එහෙම ප්‍රගුණ කරනකොට අපේ ප්‍රඥාව දියුණු වෙන්න හේතු වෙනවා. ප්‍රඥා පාරමිතාව වැඩුවා වෙනවා. ධර්ම අවබෝධයට හේතු වෙනවා. ඒ නිසා පින්නතුනි වඩ වඩා අපිට මේ ලැබිච්ච මොහොත කොයි වෙලාවෙ අහිමි වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපි අවුරුදු 100 ගානක් ජීවත් වෙන අපි බොහොම ටික දවසක් ජීවත් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අපේ ජීවිතේ ධර්මයට සමීප කරගන්න, ඒ තුළින් ජීවිතේට විශාල සැනසීමක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ධර්ම කාරණා ටික මේ පින්නතුනි ජීවිතේට එකතු කරගෙන ඉතාමත්ම වටිනා දෙහිම ජීවිතයක් කරගන්න කවුරුත් අදිෂ්ඨාන කරගන්න, ඒ තුළින් මේ පින්නතුන් මෙලව ජීවිත වාසනාවන්ත වේවා, පරලෝක ගමන සතුටවත් වේවා, ප්‍රාර්ථනීය බෝධි කිනුතුන් නිවන් සුව සාක්ෂාත් කරගන්න පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද දවසේ පින්තුනි ඒ රණුක ධර්මසේන ජෝති පුතාගේ උපන්දිනයේ වෙනුවෙන් දෙමව්පියෝ කීකමේ දායකත්වය ලැබුවා. ඉතින් අද දවසේ බුද්ධ පූජා කළා, තෙරුවන් වන්දනා කළා, ධර්ම දේශනාව කරමින් මේ ධර්ම දානමය පින්කමක් සිදු කළා. ඉතින් මේ බොහෝ හොඳ කටයුත්තක් කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පුත්ත දාරස සංගමෝ දරුවන්ට සංග්‍රහකරන එක මංගල කාරණයක්. ඉතින් මේ වගේ ආශිර්වාදාත්මක පින්කමක් කරලා ඒ පුංචි දරුවට ආශිර්වාද කිරීම අපි තාම අගය කරන්න ඕන. දෙමව්පියන්ගේ පරම යුතුකම තමයි තමන්ගේ දරුවෝ පුංචි කාලේ ඉඳලා යහපතේ පිහිටුවීමත් වරදෙහි පාපයෙන් වළක්වා ගැනීමත්. ඒ නිසා පුංචි කාලේ ඉඳලා යහපතේට උරුම කරගෙන එක සත්පුරුෂ දෙමව්පියන්ගේ යුතුකම. ඉතින් අද දවසේ ඒ රණුක පුතාගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කරන්න මේ පින්කමේ දායකත්වය ලැබුවා. ඉතින් මේ සිදු කරගත් සීලෝ ශක්තියේ සත්‍ය බලයෙන් ඒ රණුක පුතාගේ ජීවිතේ වාසනාවන්ත වේවා, පුණ්‍යවන්ත භාවයට පත් වෙත්වා.
අනාගත ජීවිතයේ මාතකන වාසනාවන්ත සෞභාග්‍ය සම්පන්නකක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ ගිනාදි මිත්‍රාදීන්ටත් මේ පිංහත් වේවා කියන මෙත්සිතින් මේ ගිනාතෙන් සිහි කරලා පින් අනුමෝදන් කරන්න. ඉදම්මේනාපීනං හෝතු සුඛිතාං තුඤාතයෝ එතාවතාච අමීහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අමීහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්මීහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ සිදු කරගත් සියලු කුසල් බලයෙන් උතුම් බුද්ධ ආදී රත්නත්‍රේ පිහිටෙන් තුන්වන්ගේ ආශිර්වාදයෙන් සම්මා සම්බුදු සරණි සූවිසි මහා ගුණ බලයෙන් 84000 ධර්මස්කන්ධයේ සත්‍ය බලයෙන් 37 බෝධිපාක්ෂික ධර්මයන්ගේ සත්‍ය බලයෙන් උතුම්මෝ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අනුහසින් දළදා සමිඳුගේ පිහිටෙන් මේ ශ්‍රද්ධාවන්ත පින්නතුන්ට ජීවිතයේ හැම යහපතක්ම සැලසේවා. නිදුක් නිරෝගීව දීර්ඝායු සම්පත් ලැබේවා. කාය චිත්ත පීඩාදී උපද්‍රවයක් නොවී සියලු දෙනාගේ යහපත් මෙහෙම ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට වීමෙන් මෙලව ජීවිතයේ සියලු සැනසීම ලැබේවා. පරලොවටත් මේ පින් බලයෙන් උතුම් පංජාතියක් පාසා සුගති සම්පත් ලැබීමෙන් කෙලවර ප්‍රාර්ථනීය බෝධිය කිනුතුම් වූ නිවන් සුව පිණිසත් මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.